රුවන් මල්ලි ඇඹිලි පිටියේ මම ත්‍රිකුණාමලේ කන්තලේ රුවන් චානකල බිහි වෙන්න විදියකුත් නැහැ වසන්ති නානයක් කරලා බිහි වෙන්න විදියකුත් නැහැ මේකේ කුහේ හරි තැනක මම ඉන්නවා මට නම් එක තැනක දෙතැනක විතරක් නෙමෙයි බොහෝ තැන්වල මට මාවම මුණ ගැසුණා තේමා පාටයටත් හරිම කැමති රුවන් මල්ලි ඔබට ඔබව කියව ගන්න मगे नालिकावे साहित्य वडसटहनक विकाशने वेनवा कथाकरण पोत कियला मे कथाकरण पोत कियन वडसटहनट सहभागी वेन साहित्य वेदीन्गे प्रमाणे सह मे वडसटहनट मेतुवक्कल वसर हताक वितर कालयक पुरा सहभागी वेच्च पिरिस बैलुवोत ए अयगे पोत जनगत किरीम उलेलवल सैम एकक्म पाहे मट दनुम दीला तियेनवा हबै ए सहन प्रमाणे थरम मम सहभागी नोवी मे प्रमाण्यात सहन तीयन नमुद मे पोतट मम मेच्चर अपहासुता मेद पेमिनेन्न विशाल हेतुवाक् तीयन मम मुलिम मे मेतन स्थाने टविल टिकाकुला कथाकरट पस्से मम मेरुवान मल्लिगें अहुवे मट कोच्चर वेलावाक् देनवाद कियला मगे अहनवा मल्ली मे अक्के कोच्चर वेलावाकट अक्क लेस्ति वेलावद विनाडी विस्सक अत्रम मट मे पोत गेनत रुवन मल्ली गेनत मट दवसाकटत वेडिय कथा करन्न पुलुवन पलविनियटम मट ओहु गेन कथा करन्न पुलुवन वेन्ने ओहु मं वगेम ममापु गमन वगेम बहुम दुष्कर गमन मार्गेक अवतीर्ण वेच्च केनेक हटियट रुवन मल्ली अंबिलिपिटिये मम त्रिकुणामले खांतले एतकोट अपे गम देकम बैलुवोत एहेम वयसिन रुवन मल्ली मट वडा गुडाक बालाई हबै एत गमक उपन तरुणेक मम खांतले बहुम दुष्कर गमक इपदिच्च केने मे आपु गमन मग गत्तत रुवन मल्लिगे तिबुना विशाल धैर्य शक्तिया नोपासुबाट उत्साह एहा समानवम मगे जीविते तिबुना शक्तिया धैर्य नोपासुबाट उत्साह मगे प्रवृत्ति कांबरेट ओहु एनकोट ओहु पलमेनेटम पेमिनी अवस्थावे इंदला ओहु किव्वे मे रुवन मल्ली एतकोट हरि पोडी मिनिस्सु वसंति अक्कल पताक योद्यो माध्य जीवित कियला मल्ली मम हिताने अदात मम पताक योदेक निमे अदात मम बोहोम पल्लेहा रुवन मल्ली तरम्म केनेक मुकद अदतात मम मगे लंगटेन अलुत परंपरावें इगन गन्न केनेक අපි නොදන්න හුඟක් දේවල් තියෙනවා මරණ කම්ම අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා තවමත් මම අධ්‍යාපනය ලැබනවා තවමත් මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබනවා මං ඉදිරියේදීත් ඒ විභාග මට අවසන් කරගන්න පුළුවන් වුණොත් මම තවත් විභාග කරයි ඉතින් ඒක නිසා මම හිතන්නේ ජේෂ්ඨත්වයේ තියෙන්නේ අපි අධ්‍යක්ීම් එකතු වෙන ප්‍රමාණය මිසක් අපි කොච්චර ඒ වෘත්තීන් වල කොච්චර කාලයක්ක නිරත වුණත් ඒ කාලය තුල අපි හරි හැටි ඉගෙන ගත්තේ නැත්නම් ඒ වෘත්තියේ මම හිතන්නේ අපි පතාක යෝධය වෙයි කියලා. ඒක එකක්. අනිත් පැත්තෙන් මම රුවන් මල්ලි ගැන මේ පොතට එන්න කලින් කියන්න කැමතියි. ඔහු මාධ්‍ය වෘත්තිය ආරම්භ කරන්නේ පුවත්පත් කලාවේදියෙක් හැටියට මමත් පුවත්පත් කලාවේදියෙක් හැටියට 1992 වසරේදී දිවයින පුවත්පතේ වාර්තාකරණියක් හැටියට තමයි මගේ මාධ්‍ය ජීවිතයත් ආරම්භ කරන්නේ. ඉතින් මම හිතනවා ලේඛනය තුල අපි එච්චර අතීත කාලයක ඉඳලා මේ ලේඛනය භාවිතා කළත් රුවන් මල්ලිට පොතක් ලියන්න ලැබෙන්නේ දැන්. එතකොට මම මගේ පොත නිර්මාණය කරන්නේ මට අවුරුදු 48ක් වුණාට පස්සේ කියන්නේ ගිය අවුරුද්දේ. දැන් 49යි. එපමණ කාලයක් අපි හිටියා අපේ ලියන දේවල් मे विधियट पोताक विधियट एलियट गन्न मंगितर ये अद्य कीम तमय अद एवैतीन परिणतकम तमय अद मे महाचार्यवरु एविल्ला अपे पोद्यन कथाकरन्न तरम
වටිනාකමක් ඇති කරලා තියෙන්නේ. එහෙම නොවුනනම් අපිත් මේකේ මොනවා හරි ලියලා තියෙයි. මේ හිත අහවර නැති මතක පොතේ ඉන්න චරිත ගණනාවක් මගේ මාධ්‍ය ජීවිතේ මටත් හමු වෙච්ච මටත් අත්දැකීම් තියෙන බොහෝ පිරිසක්. ඒ එකම මේකේ එක කතාවක්ම වෙන් කරලා තියෙන අපි වෙනුවෙන් ජානක මල්ලි. අපි කොහොමද බම්බල පිටියේ න්ියුස් රූම් එකේ කාලය ගත කළේ කියන එක. අපේ මහාචාර්ය ටියුඩ වීරසිංහයන් කිව්ව දේ තමයි අපි නැවත මේ යුගයට යන්න ඕනේ කියන එක. අපි කොච්චර තාක්ෂණය භාවිතා කළත් අපි තොරතුරු යුගයක හිටියත් අපි ආපහු අපේ පරිකල්පන ශක්තිය අවදි කරන්නට ඕනේ. රුවන් මල්ලි මම විශ්වාස කරන හැටියට මොකද මටත් ඔහු නික්මෙනකොට කිව්ව දේ තමයි මම මේ වෙනකොටත් මගේ මුහුණු පොතට මම එකතු කළා ඒකේ ඡායාරූපයක් සමග ඔහු ගැන. ඒ ගෙන්දගම් පොළවේ ඔහුට ඉන්න අඩිය ගහන්න හැකියාවක් ලැබුණේ නැත්තේ නැහැ. ඔහු ඉතා සාර්ථකව කොළඹ මාධ්‍ය ජීවිතයට අවතීර්ණ වුණ කෙනෙක්. ඉතාම දක්ෂ විදිහට ඔහු මාධ්‍යකරණයේ යෙදිච්ච මාධ්‍යවේදියෙක්. හැබැයි ඔහු එහි නොහිට මේ නැවත ඇඹිලි පිටියට පැමිණෙන්නේ බම්බල පිටියේ සිට හේතුවක් ඇතුව. ඔහුට අවශ්‍ය වුණා මාධ්‍යකරණය තවදුරටත් ගමට ගෙනියන්න, පෞල් ජීවිතය ගොඩනගන්න, දරු මල්ලන් ලබන්න, කොළඹ තියෙන ඒ කටෝර ජීවිතයෙන් ඈත් වෙලා ස්වාධීනව මාධ්‍යකරණයේ යෙදෙන්න. ඔහු මං හිතන්නේ ගමට ඇවිල්ලා මාධ්‍ය තරණය කළා. මා විශ්වාස කරන්නේ බොහෝ විට අපේ විශ්වවිද්‍යාල සිසුන් පවා හිතනවා කොළඹ හිටියොත් ඕනතරම් අවස්ථාවන් තියෙනවා කියලා. මං ඒ හැමෝටම දෙන උත්තරේ තමයි එහෙමනම් රුවන් ජානකල බිහි වෙන්න විදියකුත් නැහැ. වසන්ති නානායක්කාරලා බිහි වෙන්න විදියකුත් නැහැ. මොකද අපිත් ඉගෙන ගත්තේ අති දුෂ්කර පාසල්වල. ඉතින් ඒක නිසා මම හිතන්නේ මාධ්‍යකරණයේ යෙදෙන කිසිම කෙනෙකුට තමන්ට යන්න ඕන ඉසව්වට යන්න අවශ්‍ය නම් උනන්දුව තියෙනවා නම් යා හැකියි. සාමාන්‍යයෙන් මම රුවන් මල්ලිගේ දැකපු විශේෂත්වය තමයි ප්‍රවෘත්ති කාමරය තුලදීත් ඔහු ලිවීමේ විශිෂ්ටය. ක්‍රීඩාංශයේ වැඩ කටයුතු කළේ සම්පූර්ණයෙන්ම ඒ බර කරට ගත්තා. ඊට අමතරව බොහෝ අලුත් නිර්මාණ බිහි කළා ප්‍රවෘත්තිමය වටිනාකම් සහිත. හැබැයි ඔහු තනියම ඒ පිටපත් රචනයේ ඉඳලා සංස්කරණයේ ඉඳලා සංස්කරණ ශිල්පීන් හිටියා වුණත් ඔහුට අවශ්‍ය පරිදි සියල්ල කළා. ඔහු ලංකාවේ මම හිතනවා මම දන්නා තරමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ ලංකාවේ සමාජයට ක්‍රීඩාවට කැමැත්තක් තිබෙන සමාජයට විශාල මෙහෙවරක් කළා අපේ අද දිරණ ප්‍රවෘත්ති හරහා. අලුත් අලුත් දේවල් ඔහු තනුවා, අලුත් අලුත් වැඩසටහන් හැදුවා, අලුත් අලුත් දේවල් පිටපත් කළා. ඉතින් මම හිතන්නේ මේ හිත අහවර නැති පොත නිකම්ම බිහි වෙන්නේ නැහැ. මේක අපි අර මුහුණු පොතේ හුඟක් දේවල් දැක්කට ඒක මුහුණු පොත ඇතුලේ මේ ලියපු කතා වුණාට ඒ කතා බවට පත් වෙන්න ඔහුගේ ගමන් මග විශාල දායකත්වයක් දැක්ුවා. මම හිතන්නේ කාගේවත් හවුහරණක් ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ඔහු දැන් මෙතන කිව්වා වසන්ති අක්කා ප්‍රවෘත්ති කාමරේ ඉන්න අය කිව්වා. අපිට හවුහරණක් අවශ්‍ය වෙන්නේ, උදව්වක් අවශ්‍ය වෙන්නේ අපිට බැරි නම්. හැබැයි අපිට පුළුවන් නම් අපිට අනිත් අයගෙන් ලැබෙන්නේ උපදෙසක්. ඒක උදව්වක් නෙමෙයි. මම මගේ ප්‍රවෘත්ති කාමරයේ අදටත් හැකියාවක් තියෙනවා නම්, උනන්දුවක් තියෙනවා නම්, දක්ෂකමක් තියෙනවා නම්, කැපවීමක් තියෙනවා නම් ඕනම කෙනෙකුට අත දෙනවා. රුවන් මල්ලිගේ තිබුණේ ඒ හැකියාව, දක්ෂකම, උනන්දුව, ඒ අධ්‍යාපනික මට්ටම, ඒ සියල්ල ඔහු අරගෙන ආවේ. එතකොට අපි ඔහුට ඒ ගමනට මාර්ගය පොඩ්ඩක් එහා මෙහා කරලා දෙන එක විතරයි කරන්න ඕනේ. ඔහු ඇදගෙන යන්න අපිට අවශ්‍ය නැහැ. ඔහු යනවා. එහෙම ගමනක් තමයි රුවන් මල්ලි ගියේ. මේ හිත අහවර නැති මතක අතරේ මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ පොතේ 15 වෙනි කතාව මාදුටු අයෝමය ගැහැණියක්.
ජීවිත අවධානමක් ගත්තේ නැත්නම් අපිට මේ වගේ ජීප් එකක යන එක හීනයක්. ජීප් එකක ගිය කාන්තාවක් ගැන කියන්නේ මෙතන ඉන්න අය. හැබැයි අය දැනගෙන හිටියේ නැහැ මම අය ගැන කතා කරනවා කියලා. මිට කල්නුත් අය මට මුණ ගැහිලා තියෙනවා. චන්දිමා කොඩිතුවක්කු. මම දන්නේ නැහැ ජානකත් චන්දිමා ගැන ලියන්න තෝරාගෙන ඉන්න හේතුව මොකද මමත් අය දකින්නේ අයෝ මේ ගැහණියක් මට මීට වසර දෙක තුනකට කලින් අපේ වැඩසටහනකදී අයගේ දුවට අයගේ දුවගේ තියෙන විශිෂ්ටතාවයට ලංකාවේ අය කොච්චර දුර ගෙනහිල්ලද කියලා ඇගීමකට ලක් කළා අපි සම්මානයක් ලබා දුන්නා අය ගැන ලියලා චානක මල්ලි ඇයි මේ එකම චරිතය මේ විදිහට දෙන්නෙක් දැකලා තියෙන්නේ ඇය දිරිය කාන්තාවක් එහෙම නැත්නම් මේ චන්දිමා කියන්නේ යකඩ ගැහණියක් කියලා ඇයි ජානක දැකලා තියෙන්නේ එහෙම පුද්ගල චරිත එක පුද්ගල චරිතයක් ගැන සමස්තයක් තීරණයක් ගන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ අන්න ඒ වගේ නිරීක්ෂණයන් තමයි ජානක මල්ලි කරලා තියෙන්නේ හැබැයි ඒ අතින් බලනකොට අර ජානක මල්ලිගේ කතාවේ කියනවනේ මම මගේ කතා ලිව්වා කෙනෙක් ඇහුවා තුවාගේ කතා අපිට වැඩක් නැහැනේ කියලා තියාම කියනවා ඊට පස්සේ ඔහු ඉතින් ඒකත් ඇත්තනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් නිකන් මම් පොරක් නෑ ඔබ ලියලා තියෙන දේ තුල ඔබ පොරක් නෙමෙයි ඔබ ඔබට පොරක් නෙමෙයි ඔබ රටට පොරක් මම එක බොහොම අභිමාණයෙන් කියන්නේ මේ කතාවල ඔබ පොරක් වෙලා නැහැ කොතනකවත් හැබැයි ඔබ ලංකාවේ ඔබ ජීවිතේ වැළඳගත් ආදරණීය චරිතයන් පොරවල් බවට පත් කරලා තියෙනවා නිකම් පිම්බිච්ච පුහු වෙච්ච මිනිසුන් නෙවෙයි ඔවුන් එනිසා මම හිතනවා අපේ මහාචාර්ය ටියුඩ වීරසිංහයන් කිව්වා මේ පොත අයිති වෙන ශානරයේ කුමක්ද කියලා අපි අපේ මතක ඇතුලේ අපි එළියට ගන්නකොට දේවල් ඒවා ඔබ කියවනවා නම් මම අර දාපු කමෙන්ට්ස් බොහොමයක් කියෙව්වා කියවලා තියෙනවා ඇයි ඔවුන්ගේ හිතට ඒක වදින්නේ හිත අහවර නැති මතක ජානකගේ මතක අපිට වැඩක් නැහැ රුවන් ජානක ගමගේගේ මතක අපිට මොකටද ඇයි එහෙනම් ඒ වගේ කමෙන්ට්ස් දාන්නේ ඒකට හේතුව තමයි ඒ කතා ඇතුලේ දැකලා තියෙන්නේ අර මහාචාර්යතුමා කීවා වගේ රුවනුත් නෙමෙයි මමත් නෙමෙයි සමස්ත සමාජය ඒක ඇතුලේ රුවනුත් ඉන්නවා මමත් ඉන්නවා ඔබත් ඉන්නවා ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ වගේ කතා ඇතුලේ මොකද මම පෞද්ගලිකව මේ අත්දැකීම ලබලා තියෙනවා අර රුවන් මල්ලි කීවා වගේ මගේත් පළවෙනි පොත තමයි පුංචි කාලේ මං දැන් මම මට මේක මගේ තාත්තගේ ආසාවක් නිසා ඉෂ්ට කරපු එකක් මගේ පුංචි කාලේ ගැන අනිත් කෙනෙකුට මොකටද මම කන්තලේ වැවේ නාපුවා වැව් මාළු කාපුවා මඤ්ඤොක කොළ කාපුවා මගේ අත්තම්මගේ රස බොජුන් ගැන මේ ජානකගේ අත්තම්මත් මෙතන ඉන්නවා කිව්වා මගේ කතා පොතේ කතානායකයා මගේ තාත්තා ජානකගේ ජීවිතෙත් මං හිතන්නේ වීරයා තාත්තා මගේ තාත්තත් ඒ වගේම වීරේ ඇයි මොකටද ජානකගේ තාත්තගේ වග අත්තම්මගේ වග මොකටද හැබැයි රුවන් මල්ලි මම ඒ පොත ලිව්වට පස්සේ ඒ පොත කියවලා බොහෝ දෙනෙක් කිව්වේ මේ ඉන්නේ මගේ අත්තම්මා මේ ඉන්නේ මගේ තාත්තා මේ මගේ ගම සමහරු මට කිව්වේ මගේ ජීවිතේ අත්දැකපු ගම මට දරුවන්ට දෙන්න බැරි වෙච්ච ගම ඔබේ පොත ඇතුලේ තියෙනවා කියලා මම හිතන්නේ රුවන් මල්ලි කරලා තියෙන්නෙත් ඒක. ඒකේ ගම විතරක් නෙමෙයිනේ රුවන් මල්ලිගේ කතා ඇතුලේ තියෙන්නේ පුංචි කාලේ අත්විඳපු මතක ඊට පස්සේ මැද කාලෙදි අත්විඳපු මතක ඊළඟට වෘත්තීමය වශයෙන් මාධ්‍ය ජීවිතයේ අත්විඳපු මතක ඒ සියල්ල. ඒක නිසා මට හිතෙනවා මේක කියවනකොට ඇතැම් විට අපිට හිතෙනවා මේකේ කොහේ හරි තැනක මම ඉන්නවා මට නම් එක තැනක දෙතැනක විතරක් නෙමෙයි බොහෝ තැන්වල මට මාවම මුණ ගැසුණා ඒ නිසා මම මේ තේමා පාඩේටත් හරිම කැමති රුවන් මල්ලි ඔබට
ඔබව කියව ගන්න මං හිතන්නේ මාචාර්යතුමනි අපිට වැරදිලා තියෙන්නේ අපිට අපිව කියව ගන්න තාම බැරි වීම අද මේ රටට වෙලා තියෙන්නේ අපිට තවම අපිව කියව ගන්න බැහැ අපේ සාර ධර්ම ටික කොතනද අපේ ගුණ දහම් ටික කොතනද මම රුවන් මල්ලිගෙන් දැකපු තවත් විශේෂත්වයක් තමයි ඔහු මාධ්‍යකරණයේ යෙදිච්ච මාධ්‍යවේදියෙක් හැටියට යෙදිච්ච විදිහ මොකද මේ මාධ්‍ය ලෝකයේ මට දැන් අවුරුදු 25ක් එහායින් තියෙන්නේ විවිධාකාරයේ මාධ්‍ය වේදීන් මුණ ගැහිලා තියෙනවා මම විවිධාකාරයේ සමාජ ස්තර ඇසුරු කරලා තියෙනවා මම ඔහුගෙන් දැකපු දේ තමයි ඔහුගේ විනය සහ ශික්ෂණය මම ඒක බොහොම ගරු කරනවා මාධ්‍යකරණයේ මේ වෙනකොට ඇත්තටම බොහොම කනගාටුයි අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙන නූතන පරම්පරාවේ ගිලිහිලා ගිහින් තියෙන තැන් ඒවා අපි පොත්පත් පාඩම් කරලා විභාග පාස් කරලා ඊළඟට විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා මහා විශාල වෘත්තීන්වල ඉඳගෙන පුටුවල ඉඳගෙන බොහොම අපූර්වට තෙල් බොන යාන වාහන පාවිච්චි කරාට තට්ටු තුන හතරක ගෙවල් හැදුවට ඒ චරිතය ඇතුලේ තියෙන්නේ ගුණධම් හීන වෙච්ච මිනිස්කම හීන වෙච්ච මිනිසෙකුනම් ඔබ එකතු කරපු කිසිම දෙයක ඵලයක් නැහැ